පසුගිය කාලේ අපිට පුළුවන් වුණා රජයක් විදිහටත් කවදාවත් ඇස ගැසෙන්නේ නැති විහාරස්ථාන වෙනුවෙන් උදව් කරන්න. අපි බෞද්ධ වශයෙන් අපිට පුළුවන් ආකාරයේ රජයක් විදිහට අපි ගොඩක් වැඩ කටයුතු කරමින් යනවා. පිරිවෙන් දියුණු කරන්නත් අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මෙහෙණින් වහන්සේලාට අධ්‍යාපන ළමයි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ප්‍රථම වතාවට අපි මෙහෙණින් වහන්සේලාට පිරිවෙන් ක්‍රමයේ ඇති කරලා නැත්නම් සීල මාතා ව්‍යාපාරයේ ස්ථාපිත කරලා අද සියලුම මේ රටේ පිරිවෙන්වල මෙහෙණින් වහන්සේලා කරගෙන යන පිරිවෙන්වලට ගුරුවරුන් ලබා දෙන්න නැත්නම් ගුරුවරුන්ට වැටුප් ගන්න මට පුළුවන් වුණා පනතක් ගෙනල්ලා අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කරන්න.